आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरण प्रमुखया सीत टीवी प्रधान प्रवृत्ति विकास आरंभ पाने मम उदेश प्रथम सिरस्थल कोप कमिटू सभापति के पुत्र या क्रिकेट कोप कमिटू रेस्वी मटे विपक्ष नायक सजित हेलिकराई मोने पदनामक मतद मैं महाचार्य तुम्हारे पुता कोप के विलवाड़ी ने परीक्षण या करने बाबटे खता नायक पार्लिमेंट वोटे देनुं दे परीक्षण या कल बलान में नो मेके सत्यतावे असत्यतावे में संबंधित तीन दो दिन न रंजित भंडारट किसी दु गवी मक कर रहे श्रीलंका क्रिकेट किया जीवित तर्जन गेन क्रीडा अमति रोशन पार्लिमेंट कियाई मगे पौले जीवित अवदानमक तियनो क्रिकेट अतुरुपालक कमिटूट एरही पेत्सम विभागेन थवत विनिसुरुवरेक इवत वेई आर्थिक अर्बुदय एक अयवेकिन विसंदन्न बहै जनपति कियाई सीनिबत्त शत विसिपहे सिट रुपयल 50 दक्वा वैडी किरीमेन रुपयल बिलियन गणनक अयितु लाभयक तिरंगु पिटिसैपेउम कर समागम देककुत रुपयल बिलियन गणनिन अयितु लाभ लबू हेटी हेलिवेई वहाम लाभ पिलिबंद निवेदि दक्सेरुवक सिदु कर बदु अय करगन्ना लेसट क्रम सह विधि पिलिबंद कारक सभावेन नियोग दरियकट जीवितय अहिमिकल वेल्लंपिटिय पासले सिद्धिय पिलिबंद सेवीमट विशेष कमिटुवक दरुवन पास दिनेक तवमत रोहले एक दरुवेक दडि सत्कारे विदुहल्पति अक्षि रोहलेट මේ පාසලේ තවත් ගොඩනැගිලි අනාරක්ෂිතයි ස්ටාලින් කියයි අපේ කඩාවැටිච්ච පාසලේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් තියෙනවා ඒ ගොඩනැගිල්ල වාල සම්පූර්ණයෙන් අනාරක්ෂිතයි ජනපති රනිල්ගේ අයවැය රහසක් අයවැයට පෙර ලීක් වීම සහ අපේ ක්‍රිකට් ලොක්කන්ට පහළ වුණු හතර මහා නිදානේ ගැන අද ටෙලිවැකියෙන් එකම දවසේ මහින්දගේ කතා දෙක අධිකරණයේ දෙන තීන්දුව අපි කවුරු කරන්න ඕන අපිට බෑ අධිකරණයට විරුද්ධව යන්න අදහස ඒකම පිළිගන්නේ නෑ ජනපතිට අමතක වූ දේ මතක් කරන සජිත් සමජීවී කතාවල සඳහන් වෙනවා ආදායමට සමාන ජීවිතා හැබැයි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඉතුරු ධර්ම තුන ගැන එතුමා කිව්වේ නෑ කෝටි 11ක් වටින රත්රන් සහ කෝටි 6ක් වටින කුෂ් මද්‍රව්‍ය රේගු බහරේට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ක්‍රියාකලාපය පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ දැඩි විවේචන එල්ල කළා. කෝප් කමිටු සභාපතිවරයාගේ පුත්‍රයා ක්‍රිකට් සම්බන්ධ පැවති කමිටු රැසීමට සහභාගී වී ඇති බවට මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා එල්ල කරනු ලැබුවා. විපක්ෂ නායකවරයාට නැති අයිතියක් ඔහුට හිමිවන්නේ කෙසේදයි මෙහිදී විපක්ෂ නායකවරයා දිගින් දිගටම ප්‍රශ්න කළා. මේ පිළිබඳව සුවබැලීමට කටයුතු කරන බවයි එහිදී කතානායකවරයා සඳහන් කර සිටියේ. මේ අතර තමාට ඇති ජීවිත තර්ජන පිළිබඳව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවට හෙළි කළා. කෝප් කමිටුවේ සභාපතිතුමා හැටියට කටයුතු කරන රංජිත් බණ්ඩාර කන්සල්ටන්ට් ටු ශ්‍රී ලංකා ක්‍රිකට් කැන්ඩි ක්‍රිකට් කැම්පස් ප්‍රොජෙක්ට් එකේ උපදේශකවරයෙක් හැටියට කටයුතු කරලා තිබෙන මම ඒකට අදාළ සියලුම ලිපිලේඛන සභාගත කරනවා මේ වගේ ලැබෙන්දියාවන් අතර ගැටුමක් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් තියාගෙන මේක හෙලිදරව් නොකොට කෝප් එකේ චෙයාර්මන් හැටියට කටයුතු කිරීම පිළිබඳව ඔහුට තවදුරටත් කෝප් එකේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන් කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බ්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලම්බෝ කන්සල්ටන්සි ඒජන්සි එකක් හැටියට පත් කරන්නයි කියන කාරණාව තියෙනවා. දැන් කවුද මේ බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලම්බෝ එකේ කවුද ඒකේ ප්‍රධාන නිලධාරියා? කවුද සභාපති? මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. මේක බරපතල ගැටලුවක්. පබ්ලික් ෆිනෑන්ස් කමිටියේ රූපරාමුවල විශේෂයෙන්ම හේෂා මන්ත්‍රීතුමයි මරික්කාර මන්ත්‍රීතුමයි පිටිපස්සේ එක පුද්ගලෙක් වාඩි වෙලා ඉන්නවා. මට එනවා විදේශ රටකින් කෝල් එකක්. කොහොමද මේ මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් එකේ සභාපති වාගේ පුතා කොහමද කෝප් එකේ වාඩි වෙන්නේ කිය කො මගේ වරප්‍රසාද මට පුළුවන් ද කෝප් එකේ ගිහිල්ලා වාඩි වෙලා කතා කරන්න නෑ මට තහන මොන පදනමක් මතද මේ මහාචාර්යතුමාගේ පුතා කෝප් එකේ විල වාඩි වෙන්නේ විපක්ෂ නායකටවත් නැති අයිතිය පිටස්තර කෙනෙකුට සහභාගී වෙන්න බෑ කෝප් රැස්වීමකට ඒක හරි නමුත් එතුමා කියලා තියනවලු එයාගේ ප්‍රවෘත්ති ලේකම් කියලා එයා මම විපක්ෂේ නායක මටත් පුළුවන් ද ප්‍රවෘත්ති ලේකම් සම්බන්ධීකරණ ලේකම් අරගෙන කන්සල්ටටි කමිටිස් වලට යන්න මගේ කට වහලා තියන්නේ කෝප් එකේ මට කතා කරන්න බෑ ඔබතුමාට ඒ අවස්ථාව නොදීපු ගැන අපි සොයලා බැලුවා ඒක ඒක වැරදි. කණගාටුව හරියන්නේ නැහැ ගරු කතානායකතුමා. මේක බරපතල උල්ලංඝනය කිරීමක්. මම පැහැදිලිව ඔබතුමාට කියනවා මෙතුමාට සදාචාර සම්පන්න අයිතියක් නැහැ කෝප් එකේ
චෙයාර්මන් වෙන්න. අපිටත් පරීක්ෂණයක් කරලා බලන්න වෙනවා මේකේ සත්‍යතාවය අසත්‍යතාවය මේක හරිද එයාගේ ප්‍රකාශයක් අපිට ගන්න වෙනවා. ඒ සේරම අරගෙන ඉවරලා අපි මේ සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්න. එයාටත් අවස්ථාවක් දෙන්න ඕනනේ එයාගේ පැත්ත හෙලි කරන්න. මේ හැම කරේ කනිෂ්ක බණ්ඩාරට. එහෙම නැත්නම් මෙහෙම කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නිලධාරින්ට. CEOටද චෙයාර්මන්ටද? මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නැහැ. ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධව කතා කරන්නේ නැහැ නෑ. වරප්‍රසාද ප්‍රශ්නයක් ඇති තාම උත්තර වරප්‍රසාද කමිටුවට දායි. මම කියන්නේ මගේ වරප්‍රසාද කඩ වුණා. කාගේ හරි පුතෙක් කැවිලා මේ කමිටිය වල වාඩි වෙලා එහෙම පුළුවන්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රශ්න කරන්න පුළුවන්ද මේ වගේ සභාපතිවරයෙක්ගේ නායකත්වයෙන් යුත් කමිටුවකට? ඊයේ පෙරේද මට තොරතුරු ආවා මේ සභාපතිවරයා මේ කෝප් කමිටුවේ සභාපති ධූරයේ කියන මේ යතුරු අරගෙන අද ඔහු දුක්ගන්නාරාලගෙන බාට පත්ලා දිනවා එක එක ආතරවල ඩීල් දාන මේ තෝල්ක මුදලි රස්සාව කරලා හිතක් දන්නේ තාම ආවිල නැත්තේ. අද සිට වහාම ක්‍රියාත්මක පරිදි මේ කෝප් කාර්ක සභාවේ සභාපතිවරයාගේ සභාපති ධූරයේ తాවකාලික අවශ්‍ය කරන්නේ. ඔහු වහාම කැඳවල පරික්ෂණයක් පවත්වන ඉතින් අපි තීරුම් ගත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා ඒ වෙනුවෙන් අපි ගන්න ඕන කටයුතු කරන්නේ. කෝප් කමිටුවේ සාමූහික තීන්දුවක් කරන් තියෙන කිසිම මාධ්‍ය අදාළ කෙනෙක් ගේන්නේ නැහැ මේකට කියලා. ඒතර එවැනි තීන්දුවක් කරන් තියෙන කෝප් කමිටුවට හෙට තුමගේ බිරිඳ හරි තව කවුරු හරි ගෙනහලා වාටි කරලා තව බලාගෙන ඉන්න ඕනේ. නොදන්නවා නෙමෙයිනේ නීතිය බරපතල දෙනක් තියන කරු කතා නායකතුමන එක දිගින් දිගටම අපි කියනවා. ඔබතුමා නමක යවනවා, පාර්ලිමේන්තුව නමක යවනවා, අපි නමක යවනවා. මම අවුරුදු ගාණක් ඔබතුමාට කිව්වා මේ කෝප් එක කෝපායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දෙන්න කියලා. ඔබතුමා දෙන්න පොරොන්දු වුණා. පොරොන්දුනේ අරගලේ කාලේ. අරගලේ ඉවුරුරා විතරයි බෑ කිව්වා. හරි. ස්ථාවර නියෝග අනුව තමයි මේක කටයුතු කරලා තියෙන්නේ. නැත්නම් වැඩි මතයක් යනවා රටට මේ අපි වැඩි දෙයක් කරා කියලා. විශේෂයෙන් ක්‍රිකට් සම්බන්ධව රංජිත් බණ්ඩාර මැතිතුමා මුලසුනේ ඉන්නවා නම් අපි සූදානම් නැහැ ඒක තවදුරටත් ඉදිරියට ගෙනියන්න. අපි යෝජනා කරන්නේ කරුණාකරලා කෝප් කමිටුවේ සමාජික විදිර අපි සූදානම් නැහැ ක්‍රිකට් බෝඩ් එකේ කාරණේදී එතුමාත් එක්ක එතුමාගේ මූලිකත්ව පිළිගන්න. එතුමාගේ කාරණේ කියාපු කාරණේ අපි අවධානය යොමු කරන්නම්. මීට දින කීපයකට කලින් මාධ්‍ය සාකච්ඡාවක් තියලා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා සම්මිසිල්වා කියනවා ඇමති කියන තැනකට අපි එන්නම්. නැතිනම් එයාව ගෙනියනවා වෙන තැනකට. සුදත් චන්ද්‍රසේකර මම තනතුරු තුනක් දීලා හිටපු මිනිහා ක්‍රිකට් එකෙන් අල්ලගත්තා. පටිගත කිරීමක් තියෙනවා. ඕකට මම ගහලා දානවා කිය. මේ ප්‍රකාශ දෙක තුල මගේ පවුලේ ජීවිතයේ අවදානමක් තියෙනවා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් දැම්මා. ආරක්ෂාව පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම ඉල්ලනවා. මොකද හේතුව මේගොල්ලෝ බොහොම බලවත්. මුදලින් අල්ලන්නේ නැති තැනක් නෑ මම නැවතත් අහුරු කර. සිලෙක්ට් කමිටි එකක් මම ඉල්ලනවා ඔබතුමාගෙන් මම ලිඛිතව. ඔබතුමා ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කරන්න. හොඳයි. ක්‍රිකට් අතුරුපාලක කමිටුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අද තවත් විනිසුරුවරයෙක් ඉවත් වුණා. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුව නීල් ඉන්දබෙල තමන් පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවට අධිකරණයට දන්වා සිටියා. මේ වන විට විනිසුරුවන් 3 දෙනෙක් එම නඩු විභාගයෙන් ඉවත් වී අවසන්. මේ අතර මහාචාර්ය රංජිත් බණ්ඩාර වෙත කිසිදු ගෙවීමක් කර නැතයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ऑस्ट्रेलियावेदी पेवती पसुगे विसाय विस लोक कुसलान क्रिकेट तरंगावलिय पिलिबंद विगन काधिपति वार्ताव संबंधेन साकच्चा किरीमट पोदु व्यापार पिलिबंद कारक सभाव हेवत कोप कमिटुव पसुगे दा रेस्वना एम कमिटुवे सभापति श्रीलंका पोदु जन पेरमुने पार्लिमेंतु मंत्री महाचार्य रंजित बंडारगे हेसरीम ये पार्लिमेंतुवेदी दैडी विवेचनेट लक्व तिबुना विपक्ष नायकवरया पेवसुवे साक्षिकरवनगेन प्रश्न किरीमेदी कोप कमिटु सभापतिवरया हस्त संज्ञा लबा दीमेन साक्षिकरवन पालने कल बवई बहु मंत्रीवरुन मीटसिय विरोधय पलकला क्रीडा अमात्यवर පැවසුවේ කෝප් කමිටුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකිණී ඇද්දයි තමන්ට සැකයක් පැනනගින බවයි. කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මීට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කෝප් කමිටුව දේශපාලනීකරණය කිරීමට ඇතමුන් උත්සාහ දරන බවයි. මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහාචාර්ය රංජිත් බණ්ඩාර වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු ගෙවීමක් කර නැති බවයි. මහාචාර්ය රංජිත් බණ්ඩාර 2017 වර්ෂයේ සිට 2018 මැයි 31 දක්වා එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වූ තිලංග සුමතිපාලගේ ආරාධනෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීම සඳහා කොළඹ ස්කූල් ඔෆ් බිස්නස් ඇන්ඩ් මැනේජ්මන්ට් ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කරන ලද අතර ඒ සඳහා ඔහු වෙත කිසිදු ගෙවීමක් කර නැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ. අදාළ කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දුන් සේවාවන් වෙනුවෙන් එම ආයතනයට ගෙවීම කර ඇති බවත් ඒ හැර වෙනත් කිසිදු දීමනාවක් මහාචාර්ය රංජිත් බණ්ඩාර වෙත පෞද්ගලිකව සිදු කර නැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මහාචාර්ය රංජිත් බණ්ඩාර සමග කිසිදු ලබඳියාවක් නැති බවද අවධාරණය කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම සලකා බැලීම ලබන 20 වනදා කැඳවන ලෙස අභියාචනා අධිකරණයේ නියම කළා. මෙම පෙත්සම විමසීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත්කිරීම හේතුවෙන් මතුවී තිබෙන ප්‍රායෝගික අපහසුතාවයේ සැලකිල්ලට ගෙන
ලබන සඳුදා පිටසම සලකා බලන තෙක් පමණක් ක්‍රිකට් අතුරුපාලක කමිටුව පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නැති බවට ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කරන ලද පිටසම අද සලකා බැලීම සඳහා ඩීඑන් සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීල් ඉද්දවෙල සඳහන් කළේ පුද්ගලික හේතුන් මත තමා මෙම පිටසම සලකා බැලීමෙන් ඉවත්වන බවයි. ඉන් අනතුරුව නව විනිසුරු මණ්ඩලක් නම් කිරීම සඳහා අදාළ පිටසම යලි අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශාංක බන්දුල කරුණාරත්න හමුවේ කැඳවනු ලැබුවා. ඒ අනුව අදාළ පිටසම සලකා බැලීම සඳහා සෝබිත රාජකරුණා සහ ඩීඑන් සමරකෝන් යන අයගෙන් සමන්විත විනිසුරු මණ්ඩල නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා. ඉන් අනතුරුව අදාළ පිටසම අභියාචනාධිකරණ විනිසුරු සෝබිත රාජකරුණා ඉදිරියේ කැඳවනු ලැබුවා. පිටසම් කාර් පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි මෙම නඩුකරයට අදාළව අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අතුරු තහනම් නියෝගය අද දිනෙන් අවසන් වෙනවා. ඒ නිසා මෙම පෙත්සම සලකා බැලීම වෙනත් දිනයකට කල් තබනවා නම් මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස මා ඉල්ලා සිටිනවා. යනුවෙන් සඳහන් කළා. එම ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ අරුල් ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා දැඩි විරෝධය පළ කළා. ස්වාමීනි මෙම නඩුකරයට අදාළ නිවැරදි තොරතුරු වසන් කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා නම් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නේ නැහැ. දැන් මේ පෙත්සම් කැඳවනු ලබන්නේ නව විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටයි. අදාළ අතුරු තහනම් නියෝගය අදින් අවසන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී දීර්ඝ කිරීමට අතුරු නියෝගයක් අධිකරණය හමුවේ නැහැ. නව විනිසුරු මඩුල්ලකට අලුතින් කරුණු සලකා බැලීමකින් අනතුරුව පමණයි නව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන කාරණේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්. යනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සඳහන් කළා. ඉන් අනතුරුවයි අදාළ පෙත් සම්සලකා බැලීම ලබන සඳුදා කැඳවීමට නියම කෙරුණේ. අයවැය දෙවනවර කියවීමේ තෙවන දිනය අදයි. අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා බුද්ධ දේශනාවේ මුල් කරුණු තුනක් අමතක කර සිව්වෙනි කරුණ පමණක් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ. සියලු දෙනා බෙදී වෙන් වූ හොත් යලි පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ගුටි කෑමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළා. ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය. අත්වශයෙන්ම මම සතුට වෙනවා ජනාධිපතිතුමා සමජීවී කතා ආශ්‍රිතව කතාව පටන් ගන්න ගැන. හැබැයි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඉතුරු ධර්ම තුන ගැන එතුමා කිව්වේ නැහැ. ඉතිරි ධර්ම තුනේ තියෙනවා උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තා, වංචාහා දූෂණ සිදු කරන තමාණ්ඩුවේ සමාජිකින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේදී උට්ටාන සම්පදා ධර්මය ගැන කතා කරන්න බෑ. බාල ඖෂධ ඇතුළු රාජ්‍ය පාලනයේ දුර්වලතා හේතුවෙන් ජනතාව ජීවිතක්ෂයටපත් වුණා. ආරක්ක සම්පදා ගැන කතා කරන්න පුළුවන්ද? කල්යාණ මිත්‍රකම බින හෙළලා හමාරයිනේ. ජන වර්මක් නෑනේ. කවුද දන්නේ මේ දිරච්ච ලනු දෙන්නේ? කතික ලැස්තු සකස් කිරීමේදී ආණ්ඩු පක්ෂ කාර්යාලය පිළිවෙල සම්බන්ධව මගේ කනස්සල්ල පළ කරමින් මගේ කතාව ලියලා තියෙනවා. ඒක හැන්සාට් ගත කරන්න කියලා ඉල්ලීමක් කරමින් මන්නතර. මේ රටේ ආර්ථික වර්ධන වේගෙ ඍණ වුණා නම් අවස්ථා තුනක්. 1971 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනේ. 2001 පොදු පෙරමුණේ පාලනේ. 2021 පොදු ජන පෙරමුණේ රට වැටුණා නම් වග කියන්න ඕන. මේ අද විපැත්තේ වාඩිලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැවතින කාණ්ඩායම කියලා මම පැහැදිලිව කියනවා. මේ අයවැය මහජන සහන විශාල ප්‍රමාණයක් දීලා තිබේදී ඒ අතරේ බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි අදියරේ ලැබේවා. දෙවැනි අදියරේ දෙසැම්බර් මාසේ අපිට ලැබුණාම ජනාධිපතිතුමාට පුළුවන් ආපහු තව සහන ටිකක් පෙබරවාරි මාසේ ලබා දෙන්න. අපි සියලු දෙනා බෙදිලා ගහගන්නේ නැතුව මේ ප්‍රශ්නෙට හරියට මුහුණ නොදුන්නොත් මේ 225 දෙනාම ආපහු ගුටි කඩතරට පත් වෙනවා කියන එක තමයි මතක් කරන්න තිබෙන්නේ. මේ මොහොත වෙනකොට රටේ ආර්ථිකය ඉතාම අමාරු තත්ත්වයෙන් ඉන්නේ. නුත් ඒ අමාරු තත්ත්වේ තිබුණයි කියලා අපිට ඊට වැඩිය දෙන්න ගියොත් ඊටත් වඩා අමාරු තත්ත්වයකට අපි පත් වෙනවා. රාජ්‍ය සේවයට පඩි වැඩි වෙන්න ඕනේ, අපි ඒක පිළිගන්නවා. නුත් පඩි වැඩි වෙනවයි කියලා වැඩි කරන්න සල්ලි නැත්තම් බෑනේ. IMF දෙවෙනි වාරිකයට ගන්න සැරසෙනවා. ඒ සැරසෙනකොට ඒකට ගැළපෙන අය වේල එකනක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. අපි පිළිගත යුතුයි මේ බදු වැඩි. ඔව් අපි පිළිගන්න ඕනේ ඒක. දැන් ඊයේ අපිට කෝපයක් කැඳෙව්වා ඉන්කම් ටැක්ස් ඉන්ලන්ඩ් රෙවෙනියු එක. අපි බලනකොට ට්‍රිලියන් එකක් අපි බදු අය කරගෙන නැහැ රටේ. මේ නැව ගිලුනොත් ගිලෙන්නේ අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුව 225 ඇතුළුව මිලියන 22ක ජනතාව. ඩීසල් සහ පෙට්‍රල් සඳහා වැට් බද්ද පැනවෙනවා කියලා ලබන අවුරුද්දේ මුල ඉඳන් කියුණා.
ඒක එහෙමද ඔව් ලබන අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ඉඳන් ඩීසල් ලීටරයක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 420කට පමණ ආසන්න මිලකට ඉහළයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ අයවැයේ මා එකඟ නොවන කරුණු දෙක තුනක් තියෙනවා. පළවෙනික තමයි 13 වෙනි සංශෝධන යටතේ පළාත් සභාවලට විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බලය දීලා තියෙනවා. එහෙම වුණොත් නැගිනේ පළාතේ පුළුවන් වෙනවා මැදිපෙර දිග ආධාර වලින් වහාබි විශ්වවිද්‍යාලය එමෙ නැත්තම් ශරියා නීති උගන්වන විශ්වවිද්‍යාල පටන් ගන්න. ඒ වගේම තමයි උතුරේ සිසු සිසුවන්ගේ මොළ සෝදන විශ්වවිද්‍යාල ඇති වෙන්න පුළුවන්. මේ අයවැයේ දෙවෙන්ත වංචාවක් තියෙනවා. 2024 වර්ෂයේ වෙනුවෙන් අස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 3820 153ක වර්ධනයක් අලුතෙන් බදු හඳුන්වා දුන්නද උත්තරේ නැත එන බදු වැඩි කරාද උත්තරේ නැත එහෙනම් මේ බදු ආදායම එන්නේ කොහොමද ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට තමන් ලබා දීලා තියෙන ඉලක්ක සපුරා ගන්නවායි කියලා ඇස් බැඳුමක් කරන්න මෙච්චර කල් අපි විතරයි රැවට්ටුවේ මේ අය වැය හරහා ජාත්‍යන්තරයට රවටන්න උත්සාහයක් කරලා තියෙනවා දේශ විනිමේ ප්‍රශ්නය ගැන කතා කරලා නැහැ ණය කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න කතා කරලා නැහැ මේ රටේ ජනතාවගේ දුගී භාවය අඩු කිරීම පිළිබඳ මේ අය වැයෙන් කතා කරලා නැහැ නමුත් समस्त ගන්න ණය ප්‍රමාණය බිලියන 7350 දක්වා වැඩි ගන්න තීන්දුව කළා තියෙනවා රාජ්‍ය වියදමට වඩා වැඩි ප්‍රමාණයක් ණය ගන්න මේ අයවෙන් තීන්දුව කළා තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳන්නට බැරි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඒ කොළඹ දී පැවති උත්සවයකට එක් වෙමින් कोलंब विश्वविद्यालय व्यापार परिपालन पश्चात उपाधिदारी आदि विद्यार्थी संगमे संविधानक विसाय विसिहतर अयवय कथिकावत जनाधिपति रनिल विक्रम सिंह के सहभागीत्वेन कोलंब दीपेवेत्तुना श्रीलंका आर्थिक अर्बुदे एक अयवयक्तुलिन विसंदिय नोहेकि बवाई ओहु एहिदी संधान कले अर्बुदे अणुव विसंदुम सेवीमे मार्ग विनस्कलयुतु बवद जनाधिपतिवरया मेहिदी संधान कला विनस्वन परिसरय तुल विनस्वीम मगिन अर्बुदेट सार्थक विसंदुम सोयागत हेकि बवाई जनाधिपतिवरयागे अदहस නව සමාජීය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කළ මුදල 3 ගුණයකින් වැඩි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ආර්ථිකයේ නැවත ස්ථාවර කිරීමට සැලසුම් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණද සිදු කළ යුතු බවයි. තමන් ඉදිරිපත් කරන ලද පළමු අයවැය යෝජනාවලියේදී ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය වන යෝජනා ඉදිරිපත් කළ බවත් මෙවර අයවැයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම योजना ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අයවැය කතිකාවත අමතමින් සඳහන් කළා. මෙවර අයවැය මැතිවරණ ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළත් මෙම අයවැය එවැනි මැතිවරණ අයවැයක් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. හරිත බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් හරිත ආර්ථිකය සඳහා කැපවන ශ්‍රී ලංකාව එම ශේෂ්ත්‍රයේ පෙරමුණ ගැනීමට පසුබිම සකස් කිරීමට අවශ්‍ය කරන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ අභියෝග ජය ගැනීමට සහ රට ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් බලමුළු ගැන්වීම සඳහා පුද්ගලික අංශයේ විදේශාධාර සහ විශ්‍රාමික වෘත්තිකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම දිරිමත් කළ යුතු බවත් එවැනි කැපවීමකින් තොරව රජයේ පමණක් සිදු කළ හැකි කාර්යභාරය සීමා සහිත බවත් ජනාධිපතිවරයා 2024 අයවැය කතිකාවත අමතමින් සඳහන් කළා. වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුංචි සෙහන්සාගේ දේහය අද ඇගේ නිවසට ගෙනෙනු ලැබුවා. අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී සිය උපන් දිනේදාම අවසන් ගමන් ගිය පුංචි සෙහන්සාගේ මව විදෙස්ගතව සිට අද දහවල් කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. मगे उपांदी ने अम्मा देट गील मगे मंगी पुते मटतावा माता अटक तीन पुताट के पुना धोनी मगे अम्म देव पुताट तेना गील आरिया अम्मा इंदा अम्म मट के एंड उन्ने धर्व ना प्रदेशवासीन गे सोसुतु मेद सेहंसा गे निसल देह अदपसरुए वेल्लम पिटियसिय निवसत रगेने एनु लैबुआ
වැල්ලම්පිටිය වෙහෙරකොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජලකරාමයේ සවිකල කොන්ක්‍රීට් බැම්ම කඩා වැටීමෙන් උයි මෙම ඛේදවාචකය සිදු වුණේ. මේ පිටිබඳව සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් උයි. අදාළ පංච පුත්තිල කමිටු වාර්තාව සතියක් තුළ පළාත් ආණ්ඩුකාරවරයාට බහර දීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් පත්කල කමිටු සමාජිකින් අද පෙරවරුවේ වෙහෙරකොඩ විද්‍යාලයට පැමිණ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරා. निरीक्षण वार्ता आंडकार लबा दिन पश्चिमापिट निसंबंध सत्य दूर तुर् प्रकाशक අධ්‍යාපන ඇමති සහ පළාත් සභාවල ඉන්න මේ අවස්ථාවේ ආණ්ඩුකරතුමාලා නිවැරදි ස්ථාවර ආරං කටයුතු කරાવી. හැබැයි රට පුරාම අවදි වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න අවශ්‍ය මේ වුණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. ඒක තමයි මේ අවස්ථාවේ වෙලා තියෙන්නේ. ඉතිහාසය ඇති නොවන විදිහට කටයුතු කරන්න රට පුරාම හැමදෙනාම වග කියන්න අවශ්‍යයි. බුරු පොරොන්දු දීලා ඒ පොරොන්දු වලින් යැපෙන තත්ත්වය තමයි මේ පේන්න තියෙන්නේ. සිද්ධියට මුහුණ පෑ දරුවන් 5 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඉන් එක් දරුවෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබන පවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේ සූර්ය ප්‍රකාශ කළේ. මෙම සිදුවීමෙන් අනතුරුව නොසන්සුන් වූ ප්‍රදේශවාසීන් විද්‍යාලයේ විදුහල්පතිවරයාටද පහර දී තිබුණා. ඔහු කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ අතර ඇසට සිදුවී ඇති අනතුරු හේතුවෙන් කොළඹ අක්ෂි රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙම පාසල තුල තවත් මෙවැනිම අනාරක්ෂිත ගොඩනැගිලි ඇති බවයි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ. තට්ටු තුනක ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ල වාල සම්පූර්ණයෙන් අනාරක්ෂිතයි. සීට් වැටෙනවා. එම පාසලේ සම්පූර්ණ විදුලි බද්ධතිය සම්පූර්ණයෙන් අනාරක්ෂිතයි. පාසල් ගණනාවක ඉදිකිරීම අනාරක්ෂිතයි. එතකොට දැන් මේවා ඉදිකරපුවා කවුද? සිද්ධියක් වුණාම අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වෙලා කමිටු දානවා. ඊළඟට පළාත් ලේකම්වරු මැදිහත් වෙලා කමිටු දානවා. සිද්ධිය වුණාම දරුවෙක් නැතුනම කමිටු දානවා. එතකොට කමිටු කොයිද කියලා දන්නේ නැහැ. මේ අතර මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා. සිදුවීමට හේතුව වසර 10කට වඩා පැරණි පානීය ජල කරාම පද්ධතියක කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීම. පළාත් පාසලක් ලෙස මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් විසින් ඉදිරිපියර ගනු ලබන බවත් ඒ ගන්වා ලබන පියවර පිළිබඳව මා දැනුවත් කිරීමට කටයුතු කරන බව දැනුම් දීලා තියෙනවා. දැන් මේ ජල කරාමය දැන් මේක තියෙන නිකාර තාප්පේ වගේ දෙපැත්තට තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි අධ්‍යාපන අමාත්‍යතුමා. දැන් මේක පළාත් අධ්‍යාපන පාසලක් නිසා කොළොන්නාව කොට්ටාසයට සහ මම දන්නේ අනිත්‍යවට එහෙම වෙන්නේ නැති පළාත් සභාවෙන් පුනරාවර්තන වීදම් ඇරෙන්න මේ දිනු කරන්න සත පහක්වත් දෙන්නේ නැහැ. මේ ඉස්කෝලේ හැපත් තියෙන පන්සල ජනාධිපතිතුමාගේ පන්සල. ජනාධිපතිතුමාත් නිතර 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 යන්නේ ඉන්නේ. මේ මේ වගේ කඩන් වැටෙන තියෙන බිල්ඩින් පළාත් සභාවෙන් සත පහක්වත් මේකට දෙන්නේ නැහැ. අලුත් වැඩියා කටයුතු කරන්න. දැන් මට ආරංචි වෙනවා දැන් ළමයා මැරුණායින් පස්සේ ලක්ෂ 5ක් දෙනවලු පළාත් සභාවෙන්. සංස්කෘතිකයෙන් අද ලක්ෂ 1කමාරක් දෙනවලු. වැඩේ උණයින් පස්සේ ලක්ෂ 5ක් දීලා වැඩක් නැහැ. මාධ්‍යවට නවත්තු. මේ ජල කරාම මීට අවුරුදු කීපයකට කලින් හදලා තින්නේ. හැබැයි මේක අර බිමට පහලට ගිහිල්ලා ඉඳලා කොන්ක්‍රීට් එකකින් ආපු එක නෙවෙයි. උඩ තිවිලා එහෙම දාලා තවිලා තමයි පෙරලා තින්නේ වැස්සත් එක්ක අපේ අමාත්‍යංශ ලේකම්තුමා මගින් සියලුම පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළා තිනවා. දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 410 වන ටෙලිවැකිය. ඊයේ දවස නිමවුනේ පුංචි දියණියකට දිවි අහිමි කරමින් තවත් දරුවන් 5 දෙනෙකුට තුවාල සිදු කරමින් ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් මේ පුංචි දියණියට තමන්ගේ උපන්දිනයේ දාම දිවි අහිමි කළා. දැන් ඉතින් පශ්චාත් මරණ පරීක්ෂණ තිබ්බා කියලා මේ දැරවියට ආයේ ජීවිතය ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි අධ්‍යාපන අමාත්‍යාංශය ඔය දැන් විශේෂ කමිටියක් එහෙම දාලා මොකද වුනේ කියලා මේ හොයනවා කියලා අද වාර්තා වුණා. මේක බැලූ බැල්මටම ඕනෙම කෙනෙකුට තේරෙනවා අනාරක්ෂිත ඉදිකිරීමක් කියලා. කොන්ක්‍රීට් කුට්ටියක් හදලා තියෙනවා පොළවත් එක්ක කිසිම සම්බන්ධයක් නැතිව අත්තිවාරමක් නැතිව.
ඒ වගේ අනාරක්ෂිත තවත් තැනක් ඒ පාසල් ඇතුළෙම තියෙනවා කියලායි අපිට වාර්තා වුණේ. ඉතින් මේ වගේ අනාරක්ෂිත ඉදිකිරීම් අපිට කියන්න තියෙන්නේ තව බොහොමයක් මේ රටේ පාසල් පද්ධතිය ඇතුළේ ඇති. ඒ නිසා මේ වෙන වෙන එකට කොමිටි දදා ඉන්නවට වඩා හරි ලේසි මේන් මේ පණිවිඩය විදුහල්පතිවරුන්ටයි ගුරුවරුන්ටයි දෙමව්පියන්ටයි යවන්ට. හොඳේ වහාම අදම ඔබේ පාසලේ මෙවැනි අනාරක්ෂිත තැන් තියෙනවද කියලා විදුහල්පතිත් ගුරුවරු ගුරුවරියනුත් දෙමව්පියනුත් එකතු වෙලා හොයලා බලන්න. එහෙම තැනක් තියෙනවා නම් ඒ තැනින් දරුවෝ ඈත් කරන ක්‍රමයක් වහාම හදන්න. ඕකයි කරන්න තියෙන්නේ. නැතුව දැන් ඉතින් මේක වුණේ කොහොමද කියලා කොමිටි දාගෙන දඟලන්න එපා. මේ රටේ කොමිටිම තියෙනවා 7-8000ක් විතර මේ පහුගිය දවස් ටිකේ දාලා. කොමිටි ගැන හොයන්ට තව කොමිටියක් දාන්න වෙනවා. හොඳේ. ඒක නිසා කරන්න තියෙන්නේ වහාම පාසල් ඇතුලේ මෙවැනි අනාරක්ෂිත තැන් තියෙනවා කියලා හොයලා බලලා ඒ තැන්වලින් දරුව ඈත් කරලා ආන් ඒ අනාරක්ෂිතභාවය නැති කරන්න වහම ක්‍රියා කරන එක හොඳේ. මේ වගේ මල් කැකුළු කොන්ක්‍රීට් කෑලි වලට යට වෙලා ජීවිතෙන් සමුගන්ට ඕනේ නැහැ. හොඳේ අපි කාලයක් කිව්වේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. නමුත් එකක් මතක තියාගන්න මේ බස්නාහිර පළාත තුල සුපිරි පාසල් කිහිපයක් තියෙනවා. හොඳේ ඒ වගේම අන්ත දිලිඳු පාසලුත් තියෙනවා. හරිහමන් වැසිකිලි කැසිකිලි පහසුකම් නැති පාසල් එමටයි. පාලකීන්ගේ ඔය ස්මාර්ට් අධ්‍යාපන සුරංගනා කතා දිහා බලාගෙන ඉන්න එපා. ඒ කතා මේ හුදු සුරංගනා ප්‍රබන්ධ කියලා තේරුම් ගන්නට අවශ්‍ය නම් 1948 සිට බලයගත් අප බලය දුන් හොඳේ සියලුම පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන්ට. හරිය 1948 සිට මේ දක්වා ඉදිරිපත් කර ඇති අයවැය 78ම කියවන්න. පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන වගේම අයවැයත් බොහෝ වෙලාවට 90%ක්ම හුදු කතා. ඔව් සින්ඩරෙල්ලා කතා ඩිස්නිලන්ත සංචාර වගේ කියලා ඔබට එතකොට තේරේවි. ඒ නිසා නැවත මතක් කරනවා විදුහල්පතිවරුන් ගුරුවර ගුරුවරියන් සහ දෙමව්පියන් වහාම අදම එකතු වෙලා ඔබේ දරුවගේ පාසලේ අනාරක්ෂිත තැන් ඇත්නම් දරුවන් ඉන් වහාම ඈත් කර තබන ක්‍රමයක් අදම හදන්න. ඔබේ දරුවගේ ජීවිතය දරුවටත් ඔබටත් පමණයි වටින්නේ. පාලකීන්ගේ ඔය ටිකිරි සූකිරි බටිති කතාවලට රැවටුණා දැන් හොඳටම ඇති. මේ රට හොරුන්ගේ ගුහාවක් කියලා ඊයේ අර ප්‍රවෘත්ති බැලුවා නම් ඔබට හොඳට තේරේවි. විශේෂයෙන් ක්‍රිකට් බෝඩ් එක කෝප් කමිටුවට ඇවිල්ලා කියපුවා ඇහුවම ක්‍රිකට් කියන්නේ අපේ ගමේ භාෂාවෙන් බලාගෙන ගියාම හතර මහා නිධානය පහළ වුණා වගේ සැප වැඩක් කියලා හරි අපූර්වට ඔප්පු වෙනවා නේද? නෑදෑ හිත මිතුරන් ආදරවන්තයන් වයිෆ් ලයික මේ ක්‍රිකට් බලන්ට ගිහිල්ලා තිබුණා හරි හරියටනේ. ඒ ගිහිල්ලා තියෙන ගමන් දිහා බැලුවාම අපේ ටීම් එක හරිනම් ඒ කියන්නේ අපේ ක්‍රිකට් ටීම් එක හරිනම් ලෝක කුසලානය දිනලා ඊට පස්සේ මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකත් අරන් එන්න ඕනි. ඕ අම්මපා ඒ තරමටම මේ සුපිරි සංචාරක ගමන් තමයි ආන් ඒ කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. මේ කෝප් එක හමුවේදී කතා බහට ලක්ුණේ හරියටම බැලුවොත් බොහොම ඇබිත්තක් වගේ තමයි පේන්න තිබුණේ. හරිය මේ උන්දලා එක්ක ක්‍රිකට් බලන්ට ක්‍රිකට් දියුණු කරන්ට ක්‍රිකට් වලට චියර් කරන්ට නේද තව මේ නිලියන් එහෙමත් අරන් යන්න වාසනාව දිගින් දිගටම ලැබෙන්න ඕනේ ඈ. දැන් අහන්න තියෙන හරි සරණ ප්‍රශ්නයයි මේසා විශාල මුදලක් වැය කරලා ওই ක්‍රිකට් බලන්ට ගියානේ නේද? විශේෂයෙන් ওই නිලියන් එහෙමත් ගිහින් තියෙනවනේ. ආන් එහෙම නිලියක් දැක්කහම කවුරුන් හෝ ටීම් එකේ මේ ක්‍රීඩකයෙක් 100-200 එහෙම ගහලා තිබ්බනම් ඇත්තටම ඉතින් හැමදාම එහෙම අය අරන් ගියත් පවු නෑ. හොඳේ. ඒ නිසා මේ ඔය තමුන්ලා ICC නෙමේ මොන CC එකෙන් හරි ලැබෙන මුදල් විනිවිද භාවයෙන් යුතුව පැහැදිලිව භාවිත කළ යුතුයි. හොඳේ. එහෙම නැතුව ඔහොම රට සවාරි ගහන්න නම් මේ මුදල් ලැබෙන්නේ මේ මුදල් වැය කරන්නේ අපිට කියන්න තියෙන්නේ ඉතින් මේ ගානට හරි පෙරදිලා ක්‍රිකට් ඉතුරු වෙච්ච එක මදෑය කියලායි. හොඳේ. ඇත්තනම ඉතින් මේ රටේ පාලකින් හැටියට තමයි හැමදේම නේද? දැන් බලන්ට අයවැය ඒක මොන තරම් රහසිගත වැඩක්ද නේද? ඒකනේ අර මේ අමුතු බ්‍රීෆ් කේස් එකක හිම දාගෙන එන්නේ නේද? මොකද ඔය අයවැයන්නේ ඔය බඩු මිල අඩු වැඩි කරන්නේ නේද? එතකොට විවිධ භාණ්ඩ වලට බදු ගහන්නේ නේද? ඒවා මේ අයවැයට පෙර එළියට ආපුවම වැඩක් නැහෙනේ. බදු වැඩි කරන්ට ප්‍රථම දැනගත්තොත් ඒක නිකන් සීනි බද්ද වගේ වෙනවා නේද? බද්දට පෙර සීනි වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා රට ඇතුළට දාන්න පුළුවන්. දැන් ඔය ටාබේගේ සීනි බද්දයි රනිල්ගේ සීනි බද්දයි නිකන් දෙකටම ඒ වගේ නෙවුනේ නේද? අපට පුදුම මේ අයවැය රහස්වත් රැක ගන්න බැරි අය රට රකින්නේ කොහොමද කියන එකයි. හොඳේ. ජනපති රනිල් පෙරේදා මාධ්‍යවේදීන් එක්ක සාකච්ඡාවේදී කිව්වා
වෘත්තීය සමිති රුපියල් 20,000ක පඩිවැඩිවීමක් ඉල්ලන්නේ එයයි රුපියල් 10,000කින් අයවැයෙන් පඩිවැඩි කරන්නට යන රහස ලීක්ුණ නිසාලු. ඒක දැනගත්ත නිසාලු. ආන්ටකෝ මේක වැඩි වෙන්න බාණ්ඩාගාරයේම අනික් අය දැනගන්නකොට ඕක පිට වුණා. පිට වුණාම වෘත්තීය සමිති බැලුවා ඉස්සෙල්ලා හිතුවා අපි දෙන්නේ නැහැ කියලා. දෙන් මොකක්වත් දෙන්නේ නැහැ කියලා ස්ට්‍රයික් කරන්න හිටියේ. 10,000 කිව්වහම ඒක අන්තිම සති දෙකේ පාට බැලක 20,000 කියලා. එච්චරයි සිදුනේ වෙන එකක් නැහැ එතන ඔක්කොම දැනගෙන ඉත 10,000ක් අපි දෙන්න යනවා කියලා විශේෂයෙන් පඩි වැඩි කරනවා කියලා මං කිව්වයන් පස්සේ තමයි 20,000 ඉල්ලන්නට ගියේ ඉතින් නිකන් හිතන්ටකෝ ජනපති රනිල් වටේ ඉන්නෙත් මාර පුත්‍රයින් ටිකක් නේ බලාගෙන ගියාම නේද ජනපති රනිල්ට වඩා මේ සෙට් එකට වෘත්තීය සමිතිවල නායකයෝ හිතවත්ද ඈ 10,000ක් දෙන්න යනවා කියලා අයවැයෙන් කියලා 20,000ක් ඉල්ලලා කුලප්පු කරන්න තරම් ආ පුදුම මාර පුත්‍රයෝ ටිකක් මේ යෝජනාව ලීක් කරපු ජනාධිපති ගාව ඉන්න සෙට් එක ඈ එතකොට වෘත්තීය සමිති 10,000 ලැබෙනවා කියලා වේලපහින් දැනගෙන තමයි මේ 20ක් ඉල්ලලා තියෙන්නේ නේද බලාගෙන ජනාධිපති රනිල් ගාව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙකුත් ඉන්නවනේ නේද කොහොම වුණත් අයවැය රහස් අයවැය කියන්ටත් පෙර රටේ වෘත්තීය සමිති වලට ලීක් කරපු එක නම් කැතයි හොඳේ කියමින් අද ටෙලිවිය කිය අවසන් කරන්නේ අපේ කටේ අපිම නේද සූප්පු ගහගමු කියලා හොඳේ සීනිපත රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් රුපියල් බිලියන ගණනක අයිතු ලාභයක් ලබාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අද අනාවරණය වුණා. මේට පෙර සීනිපත රුපියල් 50 සිට 125ක් දක්වා අඩු කිරීමෙන් රුපියල් බිලියන 16ක අයිතු ලාභයක් ලබාගෙන ඇති බවටද මෙහිදී කරුණු තහවුරු වී තිබෙනවා. ඩිෆෝල්ට් ටැක්ස් කියන එකේ දැන් ආසන්නයෙන් 1 ට්‍රිලියන් තියෙනවා. ඕගොල්ලෝම අපිට කියනවා එකෙන් කපාට කලෙක්ට් කරගන්න පුළුවන් බිලියන 175ක් විතරයි කියලා. අනිත් ටික එල්ඩෝ ටැක්ස්. ඒ කියන්නේ ඔය ප්‍රශ්න තියෙනවා. රුපියල් බිලියන 800කට වැඩි ගාණක් ඔය විදිහට හිර වෙලා තියෙනවා. රටේ 14 ලක්ෂයකට පඩි ගෙවන්න යන්නේ 1 ට්‍රිලියන්. ඊට කිට්ටු ගාණක් මෙතන හිර වෙලා. 2021 ජූනි මාසේ අර සීනි මේ රටට ගෙන්වීම නිසා අර රුපියල් 50ක 125 කිරීම නිසා ඔට්ට ජෙනරල් කියලා තියෙනවා බිලියන් 16ක ගේන් එකක් ලබාගෙන තියෙනවා කියලා අදාළ සමාගම. බදු උපදේශිකාව මුදල් අමාත්‍යාංශ කිව්වා ඒක ඉන්ලන්ඩ් රෙවිනු එකට පුළුවන් ඇක්ට් එක අනුව ක්‍රියා කරන්න කියලා කොප් එෆ් එකේ මම ඕක ඇහුවා. දැන් මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා ඒ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව අනුව යමි. ඒ බිලියන් 16ට අදාළ සමාගම් කීයක් හරි ඇතිනේ 7-8ක්ද? ඒවයේ ඇසෙස්මන්ට් එකක් කරලා ඔයගොල්ලන්ගේ 130 බද්දවත් අය කරගන්න කියලා එක. මේ මෑතදී ආයි රුපියල් 50 තිබිච්ච එක 25 කළා. දැන් අරන් බැලුවා මෙතන තොග ගෙන්නේ. එතකොට සමහරු අගෝස්තු සැප්තැම්බර් මාසවල ටොන් 2000 ගානේ ගෙනල්ලා ඔක්තෝබර් රගදි ගෙනල්ලා තිනවා ටොන් 10,000. අඩුම තරමේ ටොන් 19,000ක් තිබුණා මෙතෙන්ට ගෙනාපු දත්ත මත ඒ ප්‍රධාන සමාගම. සමහර සමාගම් කලින් මාසවල ගෙනාපු ප්‍රමාණයන්මයි ඔක්තෝබර් වල ගෙන. ඒ කියන්නේ ඉන්සයිඩ් ইনফরমේෂන් එකක් ගිය සමාගම් 3ක් නැත්නම් 4ක් තිබුණා. ඒගොල්ලෝ තොග ගොඩ ගහගත්තා. කරුණා කළා මේකට ගන්න පියවර අපිට දැනුම් දෙන්න. දෙක ආණ්ඩුව මේ මෑතදී පිටි ගෙන්වීම සම්බන්ධයෙන් තහනමක් කළා. තිරිඟු ගෙනල්ලා අඹරන සමාගම් දෙකට ඒ තහනම කළේ නැහැ. මාස 3ක් හෝ 2ක් තිස්සේ මේක නතර කරගෙන ඉඳලා ලංකාවට පිටි ගෙන්වීම පිටි ගෙන්නන්න ඉඩ දීලා රුපියල් 16ක ටැක්ස් එකක් ගැහුවා. ඒ අවස්ථාවේදී දවැන්ත තොග ප්‍රමාණයක් අරගොල්ලෝ රැස් කරලා තිබුණා. හොයලා ක්‍රියා කරන්න. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කෑගල්ල සහ මහනුවර ප්‍රදේශවල පැවති ආගමික වැඩසටහන් වලට සහභාගී වුණා. එහිදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මොකද ඊදුන නියෝගේ මොකද අධිකරණයේ දෙන තීන්දුව අපි ගරු කරන්න ඕන. අපිට බෑ අධිකරණයට විරුද්ධව යන්න. මම විශේෂම නීතිඥයෙක් ඉන්නේ. අපි ගරු කරනවා ජනතාව වෙනුවෙන් අපි හැම වෙලාවෙම පෙනී ඉන්නවා. ජනතා ප්‍රශ්නවලදී. මේ අතර ඊයේ පසරුවේ මහනුවර දලදා මාලිගාවේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. අධිකරණ යම් තීන්දුව දුන්නා වැරදි මූල්‍ය කල්පනා කරන ඉන්න මේ රටේ ජනතාවගේ මාලිගාව උල්ලංඝනය වුණා කියලා මේ විරුද්ධ උද්දගය අදහස ඒකවම් පිළිගන්නේ නැහැ. ඒක පොම් බෑදිලෝ කියන දොත්. ඒකට කරුණ නිදාසට කරුණදි මම හිතන්නේ උසාවියේ අවස්ථාව යම් වෙලාවක් ඇවි උත්තර දෙන්න. එතකොට අපි උත්තර දෙන්නම්. ක්‍රිකට් අයවැය සහ නඩු තීන්දුව පිළිබඳව ඇසුණු කතා දැන්.
අධිකරණ තීන්දුව අපි හිසනවනවා කමිටුවක් පත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ පත් කරලා තියෙන කමිටුවට පුළුවන් ඔය කියන සියලු දෙනාම ගෙන්නලා ඒ අදාළ කාරණා පිළිබඳව තවදුරටත් විශ්ලේෂණයක් කරන්න අපේ පැත්තෙන් අපිට ගන්න පුළුවන් ඒ සඳහා නීතිමය සහාය පතනක විතරයි මහින්ද රාජපක්ෂ වැසිල් රාජපක්ෂ අජිත් නිවාඩ් කබ්‍රාල් පීබී ජයසුන්දර මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ ඇතුළු කටයුතු තමයි මේ ආර්ථික අර්බුදය කරා ගමන් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි පොහොට්ටු ආණ්ඩුවයි මේ සියල්ල එක වල්ලේ පොල් පි කියන කරුණා කළා වික්‍රමසිංහ මහත්තයට අපට සෙප්පඩ විද්‍යා පෙන්වන්න කලින් තමන් එක ඉන්න රටබංකොලොත් කරපු හාදේව ටිකගේ වරප්‍රසාද මහජන මුදලින් ගන්න එක වහාම නතර කරන්න කියලා. දැන් අධිකරණ නීතියානුකූල වශයෙන් මේ රටේ බංකොලොත් භාවයේ සහ රට විනාශ කරපු දුවේ කවුද කියලා නම් වශයෙන් පුද්ගල වශයෙන් දීලා තිබෙනවා. එයාලටත් දඬුවම් දෙන්න කෂීරුකවා ජනාධිපතිවරයාට නෑ. වර්තමාන ජනාධිපතිවරයා මේ බංකොලොත් කරපු හොර නලෙත් එක්ක එකතු වෙලා කටයුතු කරා. රජයේ මුදල් තවදුරටත් වියදම් කරනවා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මේ රට තුල ඇති කරපු. මේ අයට වහාම රජයේ ශ්‍රේෂ්ඨාධිකාරිය ලබා දීලා තීන්දුවත් එක්ක රජෙන් ලබා දෙන පහසුකම් නවත්තන්න මේ පුද්ගල දඬුවම් දිය යුතුයි අනිවාර්යෙන්ම මේ වෙලාවේ උන්ට රජය විසින් ලබා දීලා තියෙන සියලුම වරප්‍රසාදයන් පාර්ලිමේන්තුව ඇතුලේ යෝජනාවක් ගලන සම්මත කරලා අහිමි කරන්න මුළු සමාජයෙම සතුටු කරන අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි විවිධ කරුණු පෙන්වා දීම් තුල වුණත් කිසිදු ගැටලුවක් නැතුව අපිට මේ අයවැය සම්මත කරගන්න ඉදිරියට ගෙනියන්න පැහැදිලි පුළුවන්කමක් තියෙනවා මේ අයවැය හිඟ පියව ගන්න ආකාරය අනුව අනිවාර්යෙන්ම උද්දමන ඉහළ යනවා බැංකු පොලි අනුපාත ඉහළ යනවා ඉදිරියට හරියටම මේ අයවැයilla ඉමුලෙක් එක්ක නාන්න ගියාය අයවැය කියන්නේ පුස්සක් කියලා කියනවා නම් ඒ අයගේ හිස් බව තමයි එතනින් තේරෙන්නේ මේ අයවැය අනාගතය ගැන දකින්න ඉතාමත්ම හොඳ අයවැයක් අයවැයේ අධ්‍යාපනය ශාස්ත්‍රය ගත්තහම 100%කට ආසන්න මුදලක් තමයි වෙන් කරලා තියෙන්නේ ඔය අද අයවැය ඉදිරිපත් කරපු බොහෝ දෙනෙක් පහුවිය කාල සීමාව තුළ විපක්ෂයේ ඉන්නකොට 6% මේකට වෙන් කරන්න කියලා බෙරිහන් දීපු හැටි අපි දන්නවා ඊට එහාට ගිය අනවශ්‍ය වැය ශීර්ෂ රාශියකට දැවැන්ත මුදලක් වෙන් කරලා තියෙනවා ලංකාවේ කෝප් කමිටුවක් දැන් ඇවිල්ලා මහ විහිළුවකට පත් වෙලා තියෙන්නේ. දූෂණයේ උපරිම කණ්ඩායම කෝප් කමිටු සභාපතිවරු වෙලා එක එක්කෙනා ගෙනල්ලා බොරු ප්‍රශ්න අහගෙන විහිළුවක් බඩ පත් වෙලා ආරංචියක් තියෙනවා කාලයක් තිස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ යම්කිසි උපදේශක තනතුරක් මහාචාර්ය රංජිත් බණ්ඩාර දරුවා කියන කතාවක් තියෙනවා. ඒක නිසා අපිට පේන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂා කිරීමේ පරම පවිත්‍ර චේතනාවක් රංජිත් බණ්ඩාර තිබුණා කියලා අපිට ඒකෙන් පේනවා. මම පුද්ගලව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන නෑ. නමුත් සමස්තයක් හැටියට පාර්ලිමේන්තුවේ කමිටුවලින් බලාපොරොත්තු වෙන දේ වුණේ නෑ කියලා ජනතා මතය මේ රට පුරාම ගිහිලා තියෙනවා. පොළොන්නරුව හිඟුරක්ගොඩ ජාතික ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු මෙවන විට අතර මග නතර කර දමා තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දැඩි අපහසුතාවයකටයි පත්ව සිටින්නේ. හිඟුරක්ගොඩ ජාතික ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ 2017 වසරේදී. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉල්ලීමකට අනුවයි. මීට වසර 6කට පෙර ඉදිකිරීම් කටයුතු ආරම්භ කළද මේ වන විටත් එහි කටයුතු අවසන් කර නැති බවයි වාර්තා වන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සමාජයන් වල නිලධාරීන් පවසන්නේ එහි ඉදිකිරීම් කටයුතු නිසි ප්‍රමිතියකින් යුතුව සිදු කර නැති බවයි. රජයේ ප්‍රතිපාදන මත රුපියල් කෝටි 14ක මුදලක් වැය කර ව්‍යාපෘතිය කටයුතු ආරම්භ කළද එය අවසන් කිරීමට කිසිවෙකුගේ මැදිහත්වීමක් නැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. කියන කනගාටුයි කෝටි 14ක් ගිය මේ ක්‍රීඩා පිටියට පැවිලියන් එකක් නැහැ. සයිඩ් ස්ක්‍රීම් දෙක නැහැ. ළමයි කොහොමද බෝල ගන්න? අයිය එක කොහොමද තියාගන්නේ? ඒ මොනවත් නැහැ. මේක දැන් ඇත්තටම වල් වැදිච්ච ක්‍රීඩාංගණයක් කියලා තියෙනවා. නමුත් මේ අක්කර 43ක ව්‍යාපෘතියක් ක්‍රිකට් බෝඩ් එකේ නිලධාරීන්ට අර ඔවුන් බලාපොරොත්තු වෙන කමිෂන් එක ඔවුන්ට නැති වෙලා යනවා. ඒක අපිට පොළොන්නරුවේ ව්‍යාපෘතියක් හැටියට මේක හිටපු ජනාධිපතිතුමාටවත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපි දැක්කා හරියට මේකට පස් ටික දැම්මේ නැ මේක ගොඩ කරන්න තිබා තව උස්සන්න තිබා ඉස්සුවේ නැ මේක පල්ලෙහාට පස් කපලා පොඩ්ඩක් පස් ටික උඩින් දාලා කරාට සාර්ථක ව්‍යාපෘතියක් හැටියට මම දකින්නේ නැ අද වෙනකොට හැබැයි ඒකෙන් උනේ අවුරුදු 7ක් මේක විවෘත කරන්න පරක් වුණා වටපිට තියෙන පස් ගෙනලා යට කරලා තමයි අන්තිමට මේ හරි තනකොළ ටික හිටවල දාලා මෙතනින් ෂේප් වෙලා ගියේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වැඩේ කරගත්තා නමුත් ව්‍යාපෘතිය එතනමයි හැම තීරු සහිත ක්‍රීඩා පිටියක් නැතිවීම අපිට බලවත් පාඩුවක් මං කාර්යක ඉල්ලා සිටිනවා ගරු ඇමතිතුමාගෙන් ජනාධිපතිවරයෙක් ඉඳලත් අපිට කරගන්න බැරි වුණා දැන් ක්‍රීඩා ඇමතිවරයෙක් ඉන්නවා මම ඔබතුමාගෙන් කාර්යක ඉල්ලා සිටිනවා මේ ක්‍රීඩා පිටිය විවෘත කරලා අපේ ප්‍රදේශයේ ආදරණීය දරුවන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. විසිවන රයිකම් ටෙලි සම්මාන උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. මං හිතන්නේ වසර 20න් වසර 19ක් විතරම අපි තේමාවක් එක්ක සහ ඒකට කල එකක් එක්ක තමයි අපි ගියේ. මෙවරත් අපි තේමාව හැටියට යොදාගත්ත මේ පිඟානක්
පොසිලෙන් පිඟානක ආකෘතියක් තමයි අපි මේ ගමන අපේ සංකේතය හැටියට සම්මන්ත්‍රණය ගත්තේ. රයිගම් ටෙලිස් උලෙල පැවැත්වෙන කාල සීමාව හඳුන්වනවා රයිගම් ටෙලිස් වසන්තය කියලා. අවසාන සම්මාන උලෙල පැවැත්වෙන්නේ මාර්තු මාසයේ 30 වෙනිදා. අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම ප්‍රවීණයන් දෙදෙනෙක් සඳහා විශේෂ ප්‍රණාම සම්මානත් එක් ප්‍රවීණයෙක් සඳහා ජීවිතයේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන ලයිෆ් ටයිම් අවෝඩ් එක ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ප්‍රදානය කරනවා. මේ වර්ෂයේදී 20 වෙනි සංවත්සරයේ හේතු කොටගෙන අපි එය තීරණය කළා. සම්මාන දෙකක් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මාන දෙකක් මේ අවුරුද්දේ ප්‍රදානය කරනවා. ඒ අනුව ප්‍රණාම සම්මාන ඔක්කොම හතරක් සඳහා අපි ඉඩකඩ වෙන් කළා තියෙනවා. අවුරුදු 20ක් පුරාවට පවතින මෙම සම්මාන උළෙලේ අවුරුදු 14ක්ම ඒ සඳහා දායකත්වය ලබා දීමට හැකියවීම ගැන අපිට තියෙන නිහතමානී ආඩම්බරයක්. අපි හැමෝටම අමාරු කාලයක්. ඒ අමාරු කාලෙත් අපි සන්තෝෂයි සම්පත් බැංකුව වෙනුවෙන් කියන්න මේ අවුරුද්දේ අපේ අනුග්‍රහය 128%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරා. ඒකට හේතුව ලබා දෙන තෑග මුදල ඒ නළු නිලයන්ට කාර්මික ශිල්පීන්ට සහ මාධ්‍ය ආයතනවල අයට තෑග මුදල වැඩිකරන පුළුවන් කරන නිසා මම කැමතියි කියන්න රයිගම් ටෙලිස් විශිෂ්ටයන්ගේ විශිෂ්ටය. මද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී බහණ්ඩ විවිධ ක්‍රම හරහා රට තුලට ගෙන එනු ලබනවා. මෙලෙස රට තුලට ගෙන ආ කෝටි 6ක් වටිනා කුෂ් මද්‍රව්‍ය තොගයක් රේගු බහරයට ගෙන තිබෙනවා. එමෙන්ම රුපියල් කෝටි 11ක් වටිනා රත්රන් ජෙල් කූරු 16ක් සිය බහරයට ගැනීමටයි රේගුව සමත් වුණේ. රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් කුෂ් මද්‍රව්‍ය තොගයක් අද රේගු බහරයට ගෙන තිබෙනවා. එම මද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 6ක් බවයි රේගුව පවසන්නේ. පසුගියදා කැනඩාවේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුමක මෙම මද්‍රව්‍ය තොගය සංගවා තිබූ බවයි වාර්තා වන්නේ. පොලිස් මද්‍රව්‍ය විමර්ශන අංශයේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මාස 3ක් ඇතුළත 3 වතාවක් රේගු විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. විශාල ප්‍රමාණයක් මේ හෂිෂ් කියන මද්‍රව්‍ය කිලෝ 35ක් එක වතාවක. ඒ වගේම මේ කුෂ් කියන එක කිලෝ 10.5ක් මීට පෙර වතාවේ අද කිලෝ 6ක්. රේගුව නියමිත ක්‍රමයකට නිෂ්කාශනය වඩාත් නියමිත ක්‍රමයකට ක්‍රියාත්මක වීමේ වැදගත්කමක්. සාමාන්‍ය ක්‍රමවේදයන්ට යන්නේ නැතුව හැකිතරම් නීත්‍යානුකූලව කටයුතු කිරීම කියන කාරණාවත් මෙතෙන්දී අපිට තහවුරු වෙනවා. එහි අවශ්‍යතාවය. මේ අතර රුපියල් කෝටි 11ක් වටිනා රත්රන් ජෙල් කරල් 16ක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. පසුව එම රත්රන් ජෙල් කරල් තොගයේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා රාජ්‍ය රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා. සැකකරු මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. දැන් රට වටා සියත නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගනී 27 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කර නිලධාරීන් සහ නාවිකයින් වෙත ලාංඡන පැරැන්දවීමේ උත්සවය ඊයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දෙදහස් 2022 ආසියානු පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් අද පැවැත්වුණා. මාස් හෝල්ඩිං සහ ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුව එක්වයි මෙම උත්සවය සංවිධාන කර තිබුණේ. පසුගියදා බලංගොඩ ප්‍රදේශයේ සිදු නායෑමෙන් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ සිවුදෙනාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරීපත් වී තිබෙනවා. ඒ ආසියානු ශාන්තිකර කලාපය නියෝජනය කිරීම සඳහායි. හෙරොයින් සහ මත්පෙති තොගයක් සමග කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ. ව්‍යාජ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් භාවිත කර කැනඩාවට පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීනුයි. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් අප යළිත් හමුවන්නේ රාත්‍රී 9:35ට රාත්‍රී ප්‍රවෘත්ති සමගින්. සුබ සන්ධ්‍යාවක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.